පය තෙනකුගෙන් යුත් පවුලේ දෙවනියා ලෙස උපත ලැබූ පිරිමි තරුවාට මවගේ දැඩි ආදරයක් හිමිව තිබුණා. එහෙත් ඔහු කුඩා අවදියේ සිට මවට තම සැමියා සමග ව්‍යාපාර කටයුතු සඳහා වෙනත් ප්‍රදේශයක පදිංචිව සිටීමට සිදුවිය. මේ නිසා ඔහු බලා කියා ගැනීම වැඩි වශයෙන්ම පැවරී තිබුණේ දරුවාගේ මාමාට. කොඩා කල සිටම එම දරුවාට කිසිදු අඩුපාඩුවක් නොමැතිව පාසල් අධ්‍යාපනය ලබා දීමට මව්පියෝ කැපවී සිටියා. එහෙත් ඔහු අධ්‍යාපනයට එතරම් උනන්දුවක් නොදැක්වෙක් වුණා. ඔහු තරුණ වියට පත්වීමෙන් පසු ඔස්ට්‍රේලියාවට ගොස් අධ්‍යාපනය ලබමින් රැකියාවක නිරත වීමටය. මාපියෝවත් බොහෝසත්ව සිටීම නිසා ඔහු සැහැල්ලු ජීවිතයක් ගත කළා. වයස අවුරුදු 15ක් පමණ වන විට ඔහුට මිතුරන් අතිවිශාල පිරිසක් සිටියා. ඔවුන් වැඩි දෙනෙකුට මෝටර් බයිසිකලයක් මිලදීගෙන දෙන ලෙස ඔහු මවගෙන් ඉල්ලා සිටියා. තම පුත්‍රයාට තිබූ දැඩි ආදරය නිසා බයිසිකලයක් ගෙන දීමට මම අකමැති වුණා. ඔහු කිසියම් අනතුරක් සිදු කරගනු ඇතැයි සිතූ මව එම ඉල්ලීම ඉටු නොකර සිටියා. එහෙත් මිතුරන්ගේ බයිසිකලයක් ඉල්ලා ඒවා පැදීමට ඔහු නිරතුරුව පුරුදුව සිටියා. බයිසිකල් පැදීමට තිබූ ආශාව නිසා එක් මිතුරෙකුගේ නිවසට යන ඔහු තම මිතුරා සමග බයිසිකලයෙන් ගමන් යෑමට පුරුදු වුණා. එදා 1963 ජූලි මාස 29 වෙනිදා සිය මිතුරාගේ නිවසට ගිය ඔහු බයිසිකලය ඉල්ලාගෙන මිතුරාවද එයට නම්වාගෙන පැදගෙන ගියා. නිවසේ සිට කිලෝමීටර් 10ක් පමණ වූ මාර්ගයේ ප්‍රබල වංගුවක් තිබිණි. එම වංගුවට පැමිණීමත් සමග ඉදිරියෙන් එන ට්‍රක් රථයක් ඔවුන්ට දක්නට ලැබිණි. සිදුවන්නට යන අනතුර දුටු පසුපස අසුනේ සිටි මිතුරා ජීවිතය පරදුවට තබා බයිසිකලයෙන් පිටතට පැන්නේය. එහෙත් ඔහුගේ අතක් කැඩිණි. ඔහුගේ ජීවිතය බේරුණේය. වේගයෙන් පැමිණි ට්‍රක් රථය බයිසිකලයේ කෙටුණි. පැදගිය තරුණයාට දරුණු තුවාල සිදුවිය. ඔහු වහා රෝහල් ගත කෙරිණි. බයිසිකලයටද දැඩි හානි සිදුවිය. රෝහල් ගත කළ නමුත් තරුණයා ජීවත් වූයේ ස්වල්ප වේලාවකි. අධික ලෙස රුධිරය කැලීමත් සිරුරට සිදුවී තිබූ තුවාල නිසාත් ඔහුගේ මරණය සිදුවිය. ඒ වන විට ඔහු 17 වැනි වියේ පසුවිය. තම පුත්‍රයාට සිදු වූ අවාසනාවන්ත ඉරණම නිසා මව්පියෝ සහ පවුලේ සොයුරු සොයුරියෝ දැඩි ලෙස කම්පාවට පත් වුණා. විශේෂයෙන්ම ඔහුගේ මිතුරු කණ්ඩායමට එය අතිශය ශෝකජනක සිදුවීමක්ව තිබුණා. ඔහුගේ අවමංගල්‍ය උත්සවයට පැමිණි මිතුරෝ රැසක් අවසන් ගෞරව දැක්වුවා. නිවසේ ඥාතීන් ඔහුට සිටි මිතුරන් සංඛ්‍යාව දැනගනු ලැබුවේ ඔවුන්ගේ එම පැමිණීම නිසායි. කඳු සහිත පෙදෙසක් වූ ඔහුගේ නිවස පිහිටා තිබුණේ කඳු මුදුනේ ඉහළ පෙදෙසය. කඳු පාමුල තවත් නිවස කිහිපයක් පිහිටා තිබිණි. එම නිවස රැසියෝද මෙම තරුණයාගේ අකල් මරණය පිළිබඳ දැඩි ලෙස ශෝකයට පත්ව සිටිය. කාලය ගෙවී ගියේය. එම නිවෙස්වලින් එක් නිවසක සිටි සුළු වෙළඳ ව්‍යාපාරයක් හිමිව සිටි යුවලකට පිරිමි දරුවෙකු ලැබිණි. එම දරුවාට ඔහු රබී යනුවෙන් නම් තැබුවා. වහතෝරණ වියට පත් එම දරුවා යන්තම් වචන උච්චාරණය කිරීම ආරම්භ කළේය. වයස අවුරුදු 2 පමණ විය. පෙර භවය පිළිබඳව තිබූ මතක සටහන් හෙළි කරමින් එම දරුවා පෙර භව තොරතුරු අනාවරණය කරන්නට විය. ඔහු සිටි නිවස ඉදිරිපිට විශාල ගේට්ටුවක් තිබූ බවත් එම නිවස ඔහු සිටින නිවසට වඩා විශාල බවත් හෙළි කළේය. අනතුරුව පෙර භවයේ පියාගේ සහ මවගේ නම්ද හෙළි කරමින් එම මාපියන් සිටි නිවසට යාමට අවශ්‍ය බවත් ඔහු පැවසුවා. ඉන් නොනැවතුණු දරුවා ඔහුට එම නිවස පෙන්වීමට හැකි බවද කීවේය. මාස කිහිපයක් ගතවන විට දරුවාගේ එම ඉල්ලීම දිනෙන් දින වැඩිවන්නට විය. ඔහුට පෙර නිවසට යෑමට අවශ්‍ය බව කියමින් ඔහු හඬන්නට විය. තම පුත්‍රයාගේ ප්‍රකාශ අනුව ඔහුගේ පෙර නිවස සහ දෙමාපියන් සොයාගත හැකිද යන්න නිරීක්ෂණය කිරීමට මව්පියෝ තීරණය කළා. ඒ අනුව වැඩිමහල් පුත්‍රයාද සමග ඔවුන් දරුවා රැගෙන එම නිවසේ පිහිටි බැව් කියන පරිසරයට ගිය. විශාල ගේට්ටුවක් සහිත තිබූ නිවසක් සොයාගිය දරුවා නොබියව නිවසට ඇතුළු වුණා. නිවසට පැමිණි අය කවුරුන්දැයි නිවසියෝ දැන නොසිටිය. නිවස තුළට පැමිණි දරුවා වෙත පැමිණි එහි සිටි කාන්තාවක් ඔබ කවුද යැයි ප්‍රශ්න කළා. ක්ෂණිකව පිළිතුරු දුන් දරුවා නමක් ප්‍රකාශ කළේය. අනතුරුව නිවසේ සිටි මාපියන් සහ සොහොයුරන් කීප දෙනෙක්වත් ඔහු හඳුනාගෙන නම කියා ඇඹතුවේ.
ආගන්තුකයෙකු ලෙස නිවසට පැමිණි දරුවා සමග නිවස තුළට සහ නිවසට පිටතටත් එහි සිටි ඥාතියෙහු දරුවා කෙටුව ගියා. එහිදී නිවසේ තිබූ මියගිය තරුණයා පරිහරණය කළ භාණ්ඩ එම දරුවා විසින් නිවරදිව හඳුනා ගනු ලැබුවා. පෙර භවයේදී සිදු වූ මෝටර් සයිකල් අනතුර පිළිබඳවත් නිවරදිව කරුණු හෙළි කළ ඔහු එදා එම සයිකලයේ ගමන් ගත් මිතුරාගේ නමත් අනාවරණය කළේ පෙර භවයේ මව්පියන් පුදුමයෙන් පුදුමයට පත් කරවමිනි. අනතුර සිදු වූ ප්‍රදේශයේ තමන් අනතුරින් පසුව ඔහු රෝහල් ගත කළ බවත් පෙර බව මතකයෙන් එම දරුවා එදා අනාවරණය කළේ වයස අවුරුදු 3 පමණ සිටදී. මෙම දරුවාගේ පුනර්භව සාධකය පිළිබඳව මහාචාර්ය ස්ටීවන්සන් ඇතුළු පර්යේෂකයෝ පූර්ණ විමර්ශනයක් සිදු කළා. එහිදී දරුවා කළ ප්‍රකාශත් මියගිය තරුණයාගේ ජීවිත තොරතුරු දැඩි පර්යේෂණයක් පැවැත්වේ. එම පර්යේෂණ වාර්තාව අනුව පෙර භවයේ හෙළි කළ දරුවා අනාවරණය කර කරුණු 50කට අධික සංඛ්‍යාවක් ලිඛිතව සටහන් වී තිබේ. එයින් ප්‍රධානම වැදගත් කරුණු කීපයක් මෙසේය. නිවසේ සඳහන්ව තිබූ නම කීම, නිවස පිහිටි ප්‍රදේශය පැවසීම, නිවසේ ඉදිරිපස ගේට්ටුව හෙළි කිරීම, මවගේ නම ප්‍රකාශ කිරීම, පියාගේ නම ප්‍රකාශ කිරීම, සොයුරු සොයුරියන්ගේ නම් කීම, ඇසුරු කළ මිතුරන් කීප දෙනෙකුගේ නම් ප්‍රකාශ කිරීම, බයිසිකලය පැදවෙන ගිය බව හෙළි කිරීම, එහි ගමන් ගත් මිතුරාගේ නම අනාවරණය කිරීම, බයිසිකල් අනතුර සිදු වූ ගම් ප්‍රදේශය සහ පරිසරයේ හෙළි කිරීම, අනතුර සිදු කළ ටක් රථය ගැන නිවරදිව හෙළි කිරීම, රෝහල් ගත කිරීමෙන් පසු මරණය සිදු වූ අයුරු අනාවරණය කිරීම, මෙම කරුණුවලට අමතරව එදා එම දරුවාගේ හඳුනා ගැනීම ප්‍රසක්ද විය. දෙමාපියන් හඳුනා ගැනීම සහ ඥාතීන් ඇතුළු මිතුරන් කීප දෙනෙක්වද හඳුනා ගැනීම එයට ඇතුළත්ව තිබේ. මෙම සනාථ වීම සියල්ලටම වඩා අතිශය පුදුම උපතවන සිදුවීමක් මෙම පුනර්භව සාධකයේ දක්නට ලැබේ. එනම් පෙර භවයේ හෙළි කළ දරුවා ඊට වසර 7කට පමණ පසු එදා ඔහුගේ මරණය සිදු කළ ට්‍රක් රථ රියදුර හඳුනා ගැනීමයි. එම දරුවා මහමග ගමන් කරමින් සිටියදී දුටු ට්‍රක් රථ රියදුරා වෙත ගිය දරුවා එදා ට්‍රක් රථයේ පැද වූයේ ඔබ නීතියයි විමසුවේ. ළමා වියේ සිටි දරුවා ඒ පිළිබඳ ට්‍රක් රථ රියදුරාගෙන් විමසීම ගැන ඔහුද අතිශය පුදුමයට පත්විය. එම හමුවීම ගැනද පර්යේෂණ වර්තාවේ සඳහන් කර තිබුණි. මේ අතර පෙරභවයේ හෙළි කළ දරුවා සහ මරණයට පත් වූ තරුණයාගේ ජීවන චර්යාවන් පිළිබඳ විමර්ශනයක් කරනු ලැබීය. එහිදී පෙරභවය හෙළි කළ දරුවාගේ ප්‍රියතම ක්‍රීඩාව වී ඇත්තේ බයිසිකල් පැදීමයි. ඔහු බයිසිකල් වලට අතිශය ප්‍රිය බවක් දක්වා ඇත. මියගිය තරුණයාද බයිසිකල් වලට දැඩි ආශාවක් දක්වා ඇති අතර මරණයට පත් වූයේද බයිසිකල් අනතුරිනි. මියගිය තරුණයා දඩයමට මහත් ආශාවක් දක්වා ඇත. පෙරභවයේ හෙළි කර දරුවා තරුණ වයසට පත්වීමෙන් පසු ඔහු සතුන් දඩයම් කිරීමට මහත් ආශාවක් දක්වා තිබේ. මියගේ තරුණයා ඉතා හැඩට වැඩට කැමැත්තක් දක්වූ තරුණයෙක් වූ අතර පෙරභවයේ හෙළි කළ දරුවාද කුඩා කල සිට මෝස්තර ඇඳුම්වලට ප්‍රිය බවක් දක්වා තිබේ. පෙරභවයේ මරණය සිදු වූ අනතුරු පිළිබඳ ඉතා පැහැදිලි අවබෝධයක් එම දරුවාට තිබූ බැවද පර්යේෂණයේදී අනාවරණය කර ගැනීමට හැකිවිය. ඔහු ප්‍රකාශ කළ ආකාරය ඒ අයුරින්ම මහාචාර්ය ස්වේවන්සන්ගේ පර්යේෂණ වාර්තාවේ සඳහන්ව ඇත්තේ "They hit a truck coming in the opposite direction." එය සනාථ කළ විමර්ශනය අනුව ට්‍රක් රථය විරුද්ධ දිසාවේ තිබී ඇති අතර අනතුර සිදුවන විටදී පාර හරස්වීම නිසා බයිසිකලය එහි ගැටීම සිදුවී ඇති බවද තහවුරු විය. මෙම පුනර්භව පර්යේෂණය සිදු කරනු ලද්දේ 1970 වසරේ ලෙබනනයේදීද බව තහවුරු වී තිබේ. මෙවැනි පුනර්භව සිද්ධීන් අද කාලය වන විට අපට බොහොමයක් අසන්නට ලැබේ. අවාසනාවන්ත සිදුවීම් නිසා ජීවිතය හැරගිය බොහෝ පුද්ගලයින් නැවත ඉපදී තමන්ගේ පෙර භවය හෙළි කරමින් පෙර භවයේ මවපියා හඳුනා ගැනීමට දැඩි කැමැත්තක් දක්වූ අවස්ථා අපට නිරන්තරයෙන් අසන්නට ලැබේ. මේද එවැනි තවත් එක්තරා සිදුවීමක් පමණකි. මේ වීඩියෝවෙන් ඔබ යම් දැනුමක් ප්‍රයෝජනයක් ලබා ගත්තා නම් වීඩියෝවට ලයික් එකකුත් දාලා ඔබගේ අදහසත් පහතින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ලංකාවේ අපි සමග රැඳී සිටි ඔබ සැමට සුබ දවසක්. දිනපතා අලුත් පුවත් නරඹන්න පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.
ඒ වගේම කුඩා සීනුව එපොත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.